සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම් අපවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනේ. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඉන්දර මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ. මේ වසර ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ජනපති පවසයි. සියලු බලවේග එක්කර ඉදිරි ගමනක් යන්න අගමැති සූදානම්. ඉතිරි ණය වාරිකයක් දෙන්න IMF නියෝජිතයන් දිවයිනට. ගෝඨාභයගේ විරෝධතා ඉවතට නඩු විභාගය අකණ්ඩව. ක්‍රිකට් නිලවරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග. මෙරට ආර්ථිකයේ හැරුම් ලක්ෂ්‍ය බවට මෙම වසර පත් කර ගැනීමට සමස්ත රාජ්‍ය සේවයට එක්වන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරාධනය කරනවා. ජනාධිපතිතුමා මෙම ආරාධනය සිදු කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අමතමින්. දිනුකම පිටු දැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන හා ඒ ආශ්‍රිතව පොදු ජනතා සුභසිද්ධිය සඳහා ජනාධිපති කාර්යාලයේ මගින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළව මේ වසරේ ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරී හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද පැවැත්වුණා. ග්‍රාමීය දරිද්‍රතාව පිටු දැකීමේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මෙවන විට සාර්ථකව දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් දුකී බව තුරන් කර ස්වශක්තිය නැගී සිටින පුද්ගලයෙකු නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මේ වසරේදී ඒ තවදුරටත් පුළුල් කිරීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වෙනවා. එම අරමුණ පෙරදැරිව ලබන 18 වෙනිදා සිට 24 වෙනිදා දක්වා සතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ ග්‍රාම ශක්ති ජාතික සතිය ලෙසයි. එහිදී මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ඇතුළු තවත් වැඩසටහන් රැසක් මෙම වසර තුළ පුළුල් කිරීමට අපේක්ෂා කරනවා. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුව යමින් තිරසර අරමුණු ජයගත් හා 2025 වන විට දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේක්ෂාව පෙරදැරිව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි. මෙම ජාතික වැඩසටහන් පිළිබඳ දේශපාලන අධිකාරී හා රාජ්‍ය යාන්ත්‍රණය තවදුරටත් දැනුවත් කරමින් 2019 නව ඉලක්ක සහිත වැඩපිළිවෙළ හඳුන්වා දීම අද පැවති හමුවේදී සිදු කෙරුණා. මෙහිදී ජනාධිපතිතුමා පැවසුවේ ගස් කැපීමට භාවිත කරන කුඩා ප්‍රමාණයේ චේන්සෝ යන්ත්‍රවල සිට විශාල ප්‍රමාණයේ යන්ත්‍ර දක්වා සියලු යන්ත්‍රවලට අනිවාර්යෙන්ම බලපත්‍රයක් ලබා ගත යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කරන බවයි. කවුරුත් දන්නවා ආචාර්යතුමාලා කිව්වා ආර්ථික වර්ධනය ගැන එක විදියකට ගණන් හදනවා වගේම සතුට පිළිබඳව වර්ධනය ගණන් හදන්න. මම හිතන්නේ ඒ සතුට හදන්න ලංකාවේ ජනතාවට ලොකුම බාධාවන් කරන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න තමයි එක්කෙනෙක් දේශපාලකයා, අනිත් එක්කෙනා මාධ්‍ය. මේ මැතිවරණ වර්ෂය නිසා යුව ගැඳෙවි. ඔබ දන්නවා මේ වන විට ආර්ථික වර්ධන වේගය 3.4යි වමයි. ඒ නිසා මේ වර්ෂය මේ රටේ ආර්ථිකය පිළිබඳව හැරුම් ලක්ෂයක් කියලා මම කියන්නේ. මැතිවරණ වර්ෂයක් නිසා අනික් අංශ සංවර්ධන අංශ අඩපණ වේද කියලා ලොකු බයක් මට තියෙනවා. ඊළඟ ආණ්ඩුව කවුරු ගත්තත් ඒ ගන්න අයට මේ වර්ෂේ අපි වැටුණොත් බිඳුව ඉඳලා යන්න වෙනවා. අපිට බලාපොරොත්තු වන ඉලක්කයේ යම් ප්‍රමාණයකට හෝ අපිට යන්න පුළුවන් වේ. ඒ නිසා මෙහි නායකත්වය ඔබ ගන්න කියලායි මම ඉල්ලා සිටින්නේ. මා ඔබෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ගමේ භාෂාවෙන් කියනවා නම් දෙයියන්ගේ නාමයෙන් රට වෙනුවෙන් හෙට දවස වෙනුවෙන් දේශපාලකින් දිහා නොබලා ඔබ ඔබේ කාර්යය හරියට කරන්න කියලා. පරිසර සංරක්ෂණේ වැදගත් පියවරක් විදිහට මම තීන්දුව කළා පහුගිය සතියේ. ඒ අදාළ චක්‍රලේක මේ සතියේ පිට වෙනවා පෙබරවාරි 15 සිට. මේ අතේ ගෙනියන සහ වාහන ගෙනියන විශාල සියලුම චේන්සෝ Tamanට තියෙනවායි කියලා ළඟම තියෙන පොලිසියට වාර්තා කරන්න ඕනේ. ඒ වගේම මට බලපත්‍ර ගන්න ඕනේ. බලපත්‍ර ගන්න අපි කාලයක් දෙනවා. අපි මාර්තු මාසෙම දෙනවා චේන්සෝ වලට බලපත්‍ර ගන්න. මේ රට වෙනුවෙන් ඔබෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ ආයතනය මම ඉතාම ගෞරවයෙන් සහ කරුණාවෙන් ඉල්ලන්නේ ඇයි? ඔබේ අපේ වගකීම අපි එකට සිටිමු, එකට වැඩ කරමු. රට ගොඩ ගන්න පැහැදිලිව ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමියම ගොඩ නගමු. එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරුන් 6 දිනක පත් කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් නව ආසන සංවිධායකවරුන් පත්වීම් ලිපි ලබා ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ආරම්භ කර සියලු බලවේග එකතු කර ගනිමින් ඉදිරි ගමනක් යන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ. එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් වෙත පත්වීම් ලිපි ලබා දීම අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. දඹදෙණිය ආසන සංවිධායකවරයා ලෙස ජනප්‍රිය ගායන ශිල්පී රුකාන්ත ගුණතිලක මහතා පත් කර තිබෙනවා. ලලිත් දිසානායක මහතා අරනායක ආසන සංවිධායක ලෙස පත් කෙරුණා. පාතදුම්බර ආසන සංවිධායක වන්නේ තිලින බණ්ඩාර තෙන්නකෝන් මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මිගමුව ආසන සංවිධායක ලෙස පත් කර තිබෙනවා. වාරියපොළ ආසන සංවිධායක ලෙස මංජුල බණ්ඩාර මහතා පත් කර ඇති අතර හිරියාල ආසන සංවිධායක ලෙස පත් කර ඇත්තේ DMUB විජේනායක මහතායි. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. අපි දැන් විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ආරම්භ කළා. ඒ හැටියට බලවේග සියල්ලම එකතු කරගෙන ඉදිරියට යනවා. ඒ සටනට සූදානම් වීම තමයි දැන් කරගෙන යන්නේ. මේ රටට නිදහස් සමාජයක් උමනාන, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න උමනාන, එහෙනම් මේ රටේ අධිකරණ ආරක්ෂා කරනවා නම් මේ පෙරමුණෙන් තමයි ඒක සිදු වෙන්නේ කියලා. මම කියනවා ඒ වගේ මම බලාපොරොත්තු වෙනවා අපි අනෙක් සියලු දෙනාම විශේෂයෙන්ම සංවිධායකවරු සාගල රත්නායක මලික් සමර වික්‍රම අකිල විරාජ් කාර්යවසම් යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා. ලංකා නිදහස් පක්ෂයෙන් විතරක් නෙමෙයි අනාගත පොහොට්ටුවෙනුත් අපි සමග අත්වල් බැඳගෙන ඉදිරි දේශපාලන කටයුතු වලට යෑමට කැමැත්ත පළ කරලා තියෙනවා. ජාතික ආණ්ඩුව තිබෙන ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ ශක්තිමත්භාවය අපි තහවුරු කරගත යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කීපයක් අපි සමග එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ජාතික ආණ්ඩුවක් විදිහට සම්මත කරගන්න ඕනේ අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කරනවා නම්. අපි බලාපොරොත්තු වෙන්නේ අමාත්‍ය ධූර 40 දක්වා යන්න. 30ට වඩා පොඩ්ඩක් වැඩි කරලා අපි අර හිටපු අමාත්‍ය ධූර සංඛ්‍යාවට අවශ්‍ය ප්‍රමාණයට ඒ අමාත්‍ය ධූර ප්‍රමාණය වැඩි කරගන්න ඕන්නවත් එකතු කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය ඉන්නවද අපිත් එක්ක එකතු කරගෙන ස්වාධීන පිරිස ඉන්නවද අපිත් එක්ක එකතු කරගෙන මීගමුව දිනු කරන්න ඕන මීගමුව ජයග්‍රහණය කරන්න ඕන ඒ හරහා එක්සත් ජාතික පක්ෂය බබලවන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි ගාව තියෙනවා අපි ඒක ක්‍රියාත්මක කරනවා දේශපාලනයේ මම කවංකව අපි හරි කියලා කියන හිතන විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂය ගැන මම කියනවා එකමුතු වෙන්න කියලා ස්ථිර අධිෂ්ඨානයේ ඉදිරියට යන්න ගමේ යහපත උදෙසා මොන හරි කරන්න ඕන කියලා හිතලා ගොඩක් කල් නමුත් ඒකට වාතාවරණය ආවේ දැන් මට පුළුවන් ආකාරය මම ඒ දේ ඉෂ්ට කරන්න ඕන කියලා මේ ගමන යන්න ඕන කියලා තීරණය කරලා දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපයේ ලෙස දකුණු පළාතපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා ඒ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක් වූ අවස්ථාවේදී බලපිටිය වැදගත් ස්ථානය ආර්ථිකයෙන් බලනවා නම් එදා ඉඳන් කුරුඳු තිබුණා දීවර කර්මාන්තය තිබුණා මීටත් වඩා සංචාරක කර්මාන්තය තියෙනවා ලංකාවේ දකුණේ හොඳම හෝටල් කීපයක් කොස්ගොඩ ඉඳන් අහුංගල දක්වා තිබෙනවා අපි තව අලුත් හෝටල් දෙකක් අනුමත කළා තිබෙනවා බලපිටිය කේන්ද්‍ර ස්ථානයක් බවට පත් වෙනවා ඒත් අපේ අදහස බලපිටිය පමණක් නෙමෙයි ගෙවන්න තියෙන ණය ආපහු ගෙවන්න තියෙනවා එහෙනම් විශේෂයෙන්ම විදේශ ආදායම උපයන්න පින්නේ මේ ප්‍රදේශයේ විශාල සංචාරක කර්මාන්ත කලාපයක් බවට පත් කරන්න. දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපයේ බවට දකුණ පත් කරන්න. මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්තන කාර්යංශයේ සභාපති ලිසපත් කළ කිෂු ගෝමස් මහතා සිය රාජකාරී ආරම්භ කළා. ආගමික වතාවත් මැද්දේ ඒ මහතා රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටියරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කිෂු ගෝමස් මහතා
සංචාරක කර්මාන්තය කියලා කියන්නේ ලංකාවේ තුන්වෙනියට වැඩිම විදේශ විනිමය ගෙන දෙන කර්මාන්තය ලංකාවේ පළවෙනි තැනට මේ කර්මාන්තය ගෙන යන්න පුළුවන් ආදායම සම්බන්ධයෙන් කතා කරනවා නම් ඒකට අවශ්‍ය පදනම පසුබිම මේ වෙනකොටත් ඇදලා ඉවරයි මම හිතනවා අපිට යා යුතු තැනට යෑමට අපිට අවස්ථාව තිබෙනවා සංචාරක ව්‍යාපාරයේ නිලයන් සියලු මායට ආරාධනා කරනවා එන්න අපි එකට අත්වල් බැඳගමු අපි එක දැක්මක් කරා එක සිතින් පාන इंधन मिल संशोधन अद रात्रि सिदुकिरीमट नियमिताई मिल सूत्रेट अणु इंधन मिल संशोधन सिधुवन्ने सैम मसकम दहवनताई ई दिने निवाडु दिनयक वू बेविन इंधन मिल संशोधन अद मध्यम रात्रियेदी सिदुवीमट नियमिताई ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර වලට අදාළව පස්වන ණය වාරිකය ලබා දීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා පසුගිය සමී සිදු වූ දේශපාලන අරමුදේ නිසා මෙම ණය වාරිකයේ ලබා දීම කල් දැමුණා ඇමරිකා ඩොලර් මිලියන 1500ක් පමණ වූ මෙම ණය මුදලින් පසුවන වාරිකයේ ලබා දීම සම්බන්ධ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 1500ක ණය මුදලක් 2016-2019 අතර කාලය තුල ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළ කර තිබුණා ඒ වාරික 6ක් යටතේ ඉන් වාරික 4ක් මෙවන විට ලබා දී අවසන් දැන් කෙටි විරාමයක් ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින් පූජ්‍ය මාතුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේට උපහාර ලෙස ඉදිකළ සංගවිරු සෝභිත නාහිමිගම උදාගම්මානය ජනතා අයිතියට පත් කෙරුණා පදුක්ක මාතුළුවාව ප්‍රදේශයේ ඉදිකළ සංගවිරු සෝභිත නාහිමිගම උදාගම්මානය ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සැමට සෙවන ජලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 162 වෙනි ආදර්ශ ගම්මානයයි මෙම ගම්මානය නිවාස 18 කින් සමන්විතයි වැයකළ මුදල රුපියල් ලක්ෂ 406ක් අර පහුගිය දින 52 මම හදපු අමරදේව මැතිතුමාගේ ගම්මානේ පළකේ කැඩුවා සිය නෙතුගම කැඩුවා පළකේ දැන් මොකද මේ හාදියෝ ටික මේ පළක ගැන විවේචනය කරන්නේ දසමහා යෝධයෝ 10 දෙනාටම හදලා දිනව ගම්මාන 10ක් දැන් මේගොල්ලන්ට රුදාව තියෙන්නේ පළකේට වියදම් කරපු මුදල මම කියනවා පළකේට වියදම් කරපු මුදල ගැන නෙමෙයි රුදාව තියෙන්නේ ඒ කාගේ නමින්ද ඒ ගම්මාන හදන්නේ ජාතික විරුවරුන්ගේ නම් යොදලා තියෙන්නේ බදුළු අව මහවිද්‍යාලයේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් ගම්මානේ ජනතා අයිතියට පැවරීමට සමකාමීව සිදු කෙරුණා. කොට්ටේ කල්යාණී සමක්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තපාණී ධම්මාලංකාර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේද මහජන නියෝජිතයන්ද මෙම අවස්ථාවට එක් වුණා. අපරාධ කල්ලි නායකයෙක් වන මද්දුමගේ චන්දනලසන්ත පෙරේරා හෙවත් අංගඩලොක්කා ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ සමීපතමයක වන මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුද වලාන දූෂණ මර්ධන ඒකකය අද අත්අඩංගුවට ගත්තා. බකඳුරේ මදු ෂැතුළු පිරිස අත්අඩංගුවට ගන්න අවස්ථාවේ අංගඩලොක්කා එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. CCTV කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත් වූ ඩුබායි පොලිසිය අංගඩලොක්කා ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බකඳුරේ මදුෂ්ගේ සමීපතම පුද්ගලයා ලෙස කටයුතු කරත්තේ අංගඩලොක්කා ලෙස ප්‍රකටව සිටි පුද්ගලයායි. මද්‍රව්‍ය ජාවාරම් සහ මෙරට සිදු වූ ඝාතනවලට අංගඩලොක්කා මෙරට සිට මදුෂ්ට උදව් කර ඇති බව පරීක්ෂණවලදී හෙළිබුණා. මේ අතර මකඳුරේ මදුෂ් ඇතුළු කණ්ඩායම පිළිබඳ මූලික විමර්ශන අවසන් කර ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන දිනය තවමත් තීරණය කර නැති බවයි ඩුබායි සඳහන් කරන්නේ මේ අතර අංගඩලොක්කාගේ සමීපතමයා බත්තරමුල්ල ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 600ක්ද ඔහු ළඟ තිබී සොයා කනුණා සැකකරු මෙරිහන විශේෂ විමර්ශන ඒකකයට බහර දීමටයි කටයුතු කෙරුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දිනකු ගොනු කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කළ විශේෂ මහාධිකරණය ඔවුන්ට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට අද නියෝග කළා डी ए राजपक्ष अनुस्मरण कौतुकागारे इदिकिरी मेदी रजे मुदल रुपयाल मिलियन 39.99 सावध्य परिहरने कल बवटाई ओंट चोदना एल्लवी एत्ते ගෝඨාභය රාජපක්ෂ හර්ෂාන්ත සිල්වා කේමින්ද ආටිගල ඒබ්‍රහම් ගලප්පති බද්‍රා උදුලාවති මහින්ද සාකර සහ මල්ලිකා කුමාරි සේනාධීරයන් අය මෙහි විත්තිකරුවන් වනවා
නඩුවේ එක් විත්තිකරුවෙකු අධිකරණයේ අද පෙනී සිටියේ නැහැ. සියලුම විත්තිකරුවන්ගේ පිළිතුරු එකවර ලබා ගැනීමට අවශ්‍ය බැවින් නඩුව ලබන 22 දා තෙක් කල් තිබුණා. මෙම නඩුව ත්‍රිපුත්කල මහාධිකරණයේ විභාග කිරීමට බලයක් නොමැති බවට විත්තිකරුවන් ගොනු කර තිබූ මූලික විරෝධතා අද ප්‍රතික්ෂේප කෙරුණා. මේ අතර නඩුවේ පළමු විත්තිකරුව වන ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි 10ක් ප්‍රමාද වී අධිකරණයට පැමිණීම හේතුවෙන් නියමිත වේලාවට පැමිණෙන ලෙසට ත්‍රිපුත්කල මහාධිකරණය අවවාද කළා. කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ දායකත්වයේ ඉහළ නැංවීම සඳහා මෙවර අයවැය තුල විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අයවැය පිළිබඳ අපකරණ විමසුමෙහි තවත් සටහනක් දැන්. අපේ රට කෘෂිකාර්මික රටක්. මේ රට කෘෂිකර්මාන්තයෙන් සම්පෝෂිත කිරීම රටට ගැළපෙන ප්‍රධාන ආර්ථික අරමුණක්. මේ අරමුණ ඉටු කරගන්න මෙවර අයවැය තුල ඉඩකඩක් වෙන් වේද? අප සූදානම්. අයවැය අරමුණු ගැන ඔබට කියන්න. කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙන අංශයක් වනවා. පසුගිය වසර තුන තුළ කෘෂි අංශයට වැඩි අවධානයක් යොමු කිරීමට රජය කටයුතු කළා. කෘෂිකාර්මික ප්‍රතිපත්ති ප්‍රතිනිර්මාණය කිරීම, යන්ත්‍රෝපකරණ හා පොහොර සඳහා බදු සහන ලබා දීම, වැව් ප්‍රතිසංස්කරණය කිරීම, පුරන් කුඹුරු අස්වැද්දීම, නව තාක්ෂණයේ සැපයීම සහ කෘෂි අංශයේ තරුණ සහභාගීත්වයේ දිරිගැන්වීම ආදී වැඩසටහන් රසක් ක්‍රියාත්මක කළා. අයහපත් කාලගුණික තත්වයන් හමු වේ හානියෝ වගාවන්ට වන්දි ලබා දීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නැන්වුණා. කෘෂිකාර්මික ශාස්ත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් වැඩි අවධානය යොමු කරමින් රුපියල් බිලියන 114ක් මෙවර අයවැය තුලින් වෙන් කර තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් තමයි මේ රට ඇත්තටම සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයෙන් ගොඩක් අය අයින් වෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම අඩු වෙන හින්දා. අපි බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය අයවැයෙන් මේ සැරේ කෘෂිකර්මාන්තය කරන අපි ගොවියන්ට ලොකු සහනයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ රටට මේ සියලුම භෝග කිරීම සඳහා අපිට තාක්ෂණික දැනුම බොහොම අඩුයි. ඒ වගේම අපිට උපකරණ අඩුයි. ඒ වගේ අපිට සහයෝග දක්වන ආයතන අපිට හදා දෙන්න ඕනේ මේ අවස්ථාවේ. කර්මාන්ත රටක් කරන්න නම් රජය මැදිහත් වීම මම හිතන්නේ විශේෂයෙන් ගොවිය දිහා බලලා ගොවියන්ට සහන දෙන්න ඕන. කෘෂිකර්මාන්තයට දේශීය නිෂ්පාදන වලට සාධාරණ මිලක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ යමක් කරන්න හැකියාවක් තියෙන ගොවි මහතුරුන්ට සහනාධාර ක්‍රමයක් දෙන්න කියලා මම යෝජනා කරනවා. ඩුබායි සහ ඇමරිකාව යන රටවල රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කරන ජාවාරමක් පිළිබඳවයි රහසිගත සාක්ෂිකරුවාගේ අද හෙළිදරව්ව. මෙලෙස රට රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයන් 17 දෙනෙකුගෙන් පමණ මුදල් වංචා කළ කාන්තාවක පිළිබඳ රහසිගත සාක්ෂිකරුවාට තොරතුරු වාර්තා වුණා. මෙම කාන්තාව මුල් කාලයේදී ගාල්ල ප්‍රදේශයේ පදිංචි වී ඇති අතර අනතුරුව කැලණිය හා එයවට ප්‍රදේශවල කුලී පදනම මත නවාතැන්ගෙන තිබෙනවා. එලෙස නවාතැන් ගන්නා කාලය තුලදී එම නිවාසවල පුද්ගලයන් සමග මිතුරු ඇසුරක් පවත්වා ගන්නා මය ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් විදේශයන්හි රැකියා ලබා දිය හැකි බව සඳහන් කරනවා. ඇමරිකන් යන chance එකක් තියෙන යනවාද මේ මෙහා මෙහායි ගිහලා දැස් අපි කැමති වුණා ලොකු පඩියක් දෙනවා කිව්වා අපිට ඩොලර් 15000ක් කිසිම ඇග්‍රීමන්ට් එකක් නැහැ ඇග්‍රීමන්ට් සයින් කරන්න හොටල් එකට එන්න කිව්වා ඉතින් අපිත් බලාපොරොත්තු තියන් හිටියා පස්සේ මෙයා අපෙන් ටිකට් එක සල්ලි ගත්තා මම ලක්ෂ 3ක් දුන්නා තුන් පාරකට යනුව එක් පුද්ගලයෙකුගෙන් ඩුබායි රටට යෑම සඳහා රුපියල් ලක්ෂයක්ද ඇමරිකාවේ රැකියා ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3ක්ද බැගින් මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ මේ ඔබ දකින්නේ අදාළ කාන්තාව තරුණීන් පිරිසකගෙන් මුදල් ලබා ගන්න අවස්ථාවක පටිගත කරන ලද දර්ශනයයි. කෙසේ වෙතත් මේවන විට එම කාන්තාව ලබාගත් මුදල්ද සමග අතුරුදන් විය අතර හැකිනම් තමාගෙන් යලි මුදල් ලබා ගන්නා ලෙස මෙය අදාළ තරුණයින්ට තර්ජනේද කර තිබෙනවා. මම බැරිම තැන මං කිව්වා මෙහෙම යාකේ මේ රට යන ගමන කෙරෙන්න යනවා බොරුවන්නේ කරන්නේ මේ අපිට මේ සල්ලි දෙන්න මෙහා මේ ක්‍රියාශයා කිව්වා යාට සල්ලි දෙන්න විදියක් නැහැ. නෑ බඩ පුළුවන් විදියට සල්ලි ගනින් මේ මම බය නැහැ පොලිසියෙන්ද කිරේ වුණත් නැත්නම් මම බය නැහැ කිව්වා. මේ දර්ශන හා ඡායාරූපස්සේ මෙම කාන්තාව හඳුනාගෙන මෑයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි රහසිගත සාක්ෂිකරුවා නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ අවධානය මෙව ජාවාරම් කාර්ය වෙත යොමු වන තෙක් රහසිගත සාක්ෂිකරුවා අවධානයෙන්
දැන් ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ අභියාචනා කමිටුව ප්‍රතික්ෂේප කළ නාම යෝජනා දෙකට එරෙහිව එම අපේක්ෂකින් නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ ලබන 21 වෙනිදා පැවැත්වීමට නියමිතයි ඊට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයන් දෙදෙනෙකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට අභියාචනා කමිටුව කටයුතු කළා ඒ සභාපති අපේක්ෂක මොහන්ද සිල්වා හා උපසභාපති අපේක්ෂක රවින් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ ඔවුන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප විය ඇති බව පළමු අනාවරණය සිදු කළේ ITN ප්‍රවෘත්ති අංශයයි ඔවුන් දෙදෙනා අද කොළඹදී මාධ්‍ය හමුවකට එක් වුණා जीवन कुमार तुंग एमती तुमा मगे कमेट अथिटुआ कियलालू त्रिगुराशिया दास अथिटुअप कमिटुअक सामाजिक नवत तरगकंड दहेला मेम अभी वरद करांड अनिवार्यम कमिटी का पत्करला अभी मुनाद वरदी के මෙතන මේ රටේ තියෙන නීතියක් යම්කිසි පුද්ගලයෙක් වරදකාරයෙක් වනතුරු ඔහු නිදහස් ස්වාධීන පුද්ගලයෙක් මේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කරලා තියෙන්නේ අපි. අපි අදහස් කරනවා මේ පිළිබඳව අගරු අධිකරණයට යන්න. ඊට එක් වූ සභාපති අපේක්ෂක ශම්මි සිල්වා මහතාද අදහස් පළ කළා. අපි දැම්මා ජාත්‍යන්තර ධර්මදාස මහත්මයාට විරුද්ධතාවය. කොහොම මෙයා ගැලවුණාද කියලා අපිටත් හිතාගන්න බෑ. අනිවාර්යයෙන්ම මම නඩු මගට යනවා. මේක උසාවියෙන් මම තීන්දුවක් අපි අරගන්නවා. අපිට මම තිල්ලනවා මේතන. මොහන්දිස්සොලම නැති වුණත් කිඹුලා නැති වුණත් හුණා හරි ඉන්නවා. බයන්තර ක්‍රිකට් නිලවරණයේ උපසභාපති අපේක්ෂක අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඇත්තටම පහුගිය කාලේ ක්‍රිකට් විනාශයත් එක්ක ඔය පුද්ගල දෙන්නම ඔය කණ්ඩායමටම නිලවරණයක රෙදි ඇඳගෙන දෙන්නේ කියලා එකයි බලන්නේ. තියෙන තරම් ක්‍රිකට් වල හොරකම් කර, තියෙන තරම් ක්‍රිකට් ටික නැත්තටම නැති කර, මේ රටේ තරඟ පාවා දීම වලට ප්‍රධානම රට බවට පත් කර, ඒකේ ගෞරවය ඔය ඉන්න කණ්ඩායමටම ලැබෙනවා. මේ පාර නිලවරණයේදී තමුන්නාන්සලාට තේරෙයි ලොකු වෙනසක් සිද්ධ වෙනවා. එවගේම අද රටේ නීතිය ක්‍රියාත්මක වෙන හින්දා මෙවැනි නුසුදුසු පුද්ගලයන් උසාවියට ගියත් ඒකේ තීරණ හරි විදියට නීති මාර්ගයේ දවසේ කාලගුණ තොරතුරු ගෙන එන්නේ යුරේනී පත්මසේකර හෙට දිනේදී නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වල වගේම හම්බන්තොට දිශ්‍රිකයේ විටින් විට වැසි ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවා දෙවන වතාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී අද රාත්‍රියේ සිට 13 වෙනිදා දක්වා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය තරමක් වැඩි විය හැකි බවට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලදී විටින් විට වැසි ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවා දිවයිනට සුළං හැමීම සිදුවනවා ඊසාන දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර අගයක් ගන්නවා විටක මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකියි මේ සූදානම හෙට දිනදී ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත් වෙනවා www.itnnews.lk